අද made in ශ්‍රී ලංකා දෙවෙනි ගමන නේ ක්‍රිෂන් මායි made in ශ්‍රී ලංකා දෙවෙනි ගමන ආවේ පානදුරේ තවත් සාර්ථක ව්‍යවසායකාවක් වගේ අයිබෝ අයිබෝ ඔබතුමාගේ නම මම තිරණි ජයවර්ධන ඔබේ ෆැක්ටරි එකේ මොනවද කරන්නේ අපි කරන්නේ අත්‍යන්තර රෙදි නිෂ්පාදනය ඒ කියන්නේ පරණම රස්සාවනේ ඒකෙන් කරන රෙදි වලින් නිෂ්පාදනය තමයි කරන්නේ බෑග් ටොයිස් ජුවලරි ඇඳුම් ඒ වගේ හැම සෑම නිෂ්පාදනයක් සිදු වෙනවා මේ වෙනකොට කී දෙනෙක් වැඩ කරනවද දැන්ට අපේ 15ක් විතර වැඩ කරනවා මෙතන ඊට අමතරව ගෙවල් වලට ගෙනහිල්ලා තමන්ගේ වැඩ කරන ගමනුත් කරන අය ඉන්නවා එහෙමත් 15ක් 20ක් අතර ප්‍රමාණයක් වැඩ කරනවා මේ වෙනකොට ලංකාවේ නමගිය ආයතනවල නමගිය රෙදිපිලි ප්‍රදර්ශනාගාරවල ඔබේ මේ දේවල් අලෙවි වෙනවා මේ කාලේ වෙනකොට ලොකු ස්ටොක් එකකුත් ඉතුරු වෙලා තියෙනවා එයි ඒකට හේතුව ඇත්තටම අපි අප්‍රේ සීසන් එකට තමයි අපේ ලොකුම ටාගට් එක තියෙන්නේ ඉතින් ඒකට අපි වැඩි වශයෙන් නිෂ්පාදනය කරනවා ඒත් අවාසනාවකට කොරෝනා ප්‍රශ්නයත් එක්ක ඒ කරපු නිෂ්පාදන ගණන් කරුවන්ට දී ගන්න බැරි වුණා අපිට කියන්නේ මාර්තු මුල වෙනකොට ටුවරිසම් නැතර වුණා ශ්‍රී ලංකාවේදී අවුරුද්දට තිබ්බ ඒ සීසන් එක ෆෙස්ටිවල් එක නැතර වුණා ඉතින් ඒ හින්දා ඒ කරපු හැම නිෂ්පාදනයක්ම අපි ගාව දැන්ට හිර වෙලාක් මේ වෙලේ එන්න පොත දැන් මේ වෙනකොට බෑග්ස් එහෙම කොච්චරක් විතර තියෙනවද බෑග්ස් ගත්තොත් 500 ගානක් 1000කට කිට්ටු වෙන්න තියෙනවා අපි ගාව හිර වෙලා මෙතුමිය කැමති නිෂ්පාදන වියදම අරගෙන මේ දේවල් මේඩ් ඉන් ශ්‍රී ලංකා ගෲප් එකේ ඉන්න ඔබට උනත් අලවි කරන්න මොකද එහෙම නැත්තම් තව කවුරු හරි ඉන්නවා නම් කෙනෙක් ඔබේ ෂොප් එක මේවා විකුණන්න අවස්ථාව තියෙනවා ප්‍රධාන පෙළේ ප්‍රදර්ශනාගාරවල අලෙවි වෙන මිලට අඩකට වැඩිය අඩුන්නේ මේ මේ දේවල් විකුණන්න දැන් දාලා තියෙනවා කීම් වගේද පටන් ගන්න බෑග් එකක් හෝ මේ යන ටොයිස් බෑග්ස් ගත්තොත් සාමාන්‍ය රුපියල් 400 ඉඳලා වගේ තියෙනවා ඉහළට තියෙනවා ටොයිස් ගත්තත් රුපියල් 300 ඉඳලා වගේ තියෙනවා මේ වෙනකොට මෙන්න මේ දෙන්නව මේ මේ රටෙන් පිටට දෙන ඕඩර් එකකට හදපු එක ලංකාවේ මේ පෙරසල් වලටත් මේක දාන්න පුළුවන් හැකියාව තියෙනවා මේක කොහොමද හැදුනේ මේක හැදුනේ ඇත්තටම ඕස්ට්‍රේලියාවේ අපේ ඒ ශ්‍රී ලාංකිකයෝ දෙන්නේ කියලාට අවශ්‍යතාවයක් තියෙනවා එයාලගේ රටේ අනන්‍යතාවය ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ අනන්‍යතාවය ගැලපෙන විදිහට නිෂ්පාදනය අලෙවි කරන්න ඉතින් එයාලවිල මාත් එක්ක සාකච්ඡා කළා දැන් මාස පහකයකට විතර කලින් ඊපස්සේ අපි කොහොම අපි ඩෝස්ලා කරමු ඒ විදිහේ ඒගොල්ලන්ගේ රටේ ඒ විදිහේ කල්චරල් විදියට ඩෝස්ලා කරමු කියලා. ඉතින් ඒ කතා හුමාරුවත් එක්ක තමයි මේ නිෂ්පාදනය සිදු වුනේ. ඒ විතරක් නෙමෙයි දැන් ඒ රටේ ඒ සංස්කෘතිය උනාට අපේ සංස්කෘතියත් අපි හදලා තියෙනවා. දැන් ඒකත් තියෙම මේ අපේ ඇඳුමට ආවා මෙන්න මෙහෙමයි. ඉන්නවා ගමරාල් ඉන්නවා. ගම මාගේ ඉන්නවා. ඔබතුමගේ වෘත්තීය සුසුකම් මොකද්ද මොකද අපි ඔබතුමිය දැකලා තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය වලදී. ඇයි ඒ උපදේශන සේවාවක් අතහැරලා මේ කර්මාන්තයට? ඇත්තටම මම මේට අවුරුදු දැන් දෙකක් වෙන මගේ රැකියාවෙන් අයින් වෙලා රජ ආයතනයක මිට කලින් සේවය කරේ. එතන මම උපදේශිකාවක් විදියට කරේ. එතනත් අපි කරේ ගිහිල්ලා ගම්වලට ගිහිල්ලා දුෂ්කර පැතිවල ඉන ළමයින්ට උගන්වලා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කරලා එහෙම ඉතින් මගේ පෞද්ගලික හේතුත් මත මට රස්සාවෙන් අයින් වෙන්න සිදු වුණා ඊට පස්සේ මම ඒ වෙලෙදි තීරණය කළා අපේ රටේම ඇයට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන නම් ඇයි මගේ නගරේ ඇයට ඉන්න ඕන තරම් පුළුවන් අය ඉතින් ඒ අදහසත් එක්ක මම හොයාගත්ත පුළුවන් අය කීප දෙනෙක් මුලින්ම දෙන්නගෙන උයි පටන් ගත්තේ ඊට පස්සේ දැන් එනකොට 15ක් 30ක් අතර ප්‍රමාණයක් ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට රැකියාව දීලා ඒගොල්ලන්ගේ යම් කිසි දැනුමක් දීලා ඒගොල්ලන්ගේ හැකියාවක් ඉහළට අරගෙන ඒගොල්ලොත් එක තමයි මේ කටයුතු දැන් කරගෙන යන්නේ. එතකොට කොහොමද මේවට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගන්නේ? අමුද්‍රව්‍ය ඇත්තටම මේ ඔක්කොම ශ්‍රී ලාංකිකයි. ඒ කියන්නේ අපි මේ රටින් ගේන දේවල් නිෂ්පාදනයට යොදාගන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ රෙදි ඩයි දාලා රෙදි නෝල් වියලා ඔක්කොම කරලා එන රෙදි වලින් තමයි මේ හැමදේම 100%ක් කපු. ඉතින් ඒ රෙදි තමයි අපි ලංකාවේම නිෂ්පාදිතයක් විදිහට තමයි සම්පූර්ණයෙන්ම made in ශ්‍රී ලංකා. ඒ කියන්නේ 100%ක් made in ශ්‍රී ලංකා. made in ශ්‍රී ලංකා. හරි. ඉතින් ඒ ඒ අපි හොයාගෙන තාම. ඉතින් ඒ හින්දා ලංකා මේ හැම දෙයකටම මහන්සි දක්වන ශ්‍රී ලාංකිකයෝ.
ඉතින් ඒකේ වටිනාකමක් තියෙන ඔය හින්දා අමුද්‍රව්‍යත් සියලුම දේම ශ්‍රී ලාංකිකයි. ඔබේ මේ නිෂ්පාදන කවුරු හරි මිලදී ගන්න සූදානම් කොහොමද ඔබ සම්බන්ධ කරගන්නේ? අපේ FB page එකක් තියෙනවා. ඊට අමතරව දුරකථන මාර්ගයෙන් හෝ ලිමෝ හෑන්ඩ්ලූම්ස් කියන කියලා අපේ FB page එක තියෙන්නේ. දුරකථන අංකයක් කියන්න පුළුවන්ද? ජෙනරල් නම්බර. 077 68 36 977. 077 68 36 977. 77. ඒ නම්බර් එකට කතා කරොත් පුළුවන් මේ මේවා නිෂ්පාදන මිලදී ගන්න. ඒ වගේම මේ තැන පිහිටලා තියෙන්නේ පානදුරේ ඉඳන් බණ්ඩාරගම පැත්තට හොරණ පාර දිගේ යනකොට ප්‍රධාන පෙළේ සුපර් මාකට් එකක් හම්බ වෙනවා කොළපාටට. ඒක පහු කරලා ටික දුරක් යනකොට මෙහෙරට කියන්නේ මොකද්ද? වැයකඩ ප්‍රදේශය එළුවේ. වැයකඩ ප්‍රදේශයේ දැන් කාන්තා නිමියන්දුම් වලටත් අත තියලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ගොඩක් අලුතෙන් අලුතෙන් කරන හැන්ඩ්ලු. ගාන සාමාන්‍ය රුපියල් 800 ඉඳලා ඉහළට තියෙනවා. ඒ වුණාට මේව පිටින් ගන්න ගියොත් 2000 3000 ගණන් විතර වෙනවා සුපිරි වෙන සැල වලින් ගන්න ගියොත්. හරි. ඒවත් මෙහෙම තමයි. අපේ මේ ගෲප් එකේ මේ සමූහයේ ඉන්නවා නම් අපේ මේ අපේ ඉන්න කාන්තාවන්ට මෙන්න chance එකක් තියෙනවා මේ රුපියල් 800 ඉඳන් මේ ඇඳුම් තියෙනවා ගන්න. කපු ආශ්‍රිත නිෂ්පාදනයක් මේ වගේ පාට යන්නේ නැහැ සායම යන්නේ නැහැ ඇහිරෙන්නේ නැහැ. ඉතින් එහිඳ අපේ දේ අභිමානවත් කමින් බොහොම ආඩම්බරෙන් අඳින්න පුළුවන් හෑන්ඩ්ලූම් අපේ දේශීය නිෂ්පාදනයක් මේඩ් ඉන් ශ්‍රී ලංකා. මේඩ් ඉන් ශ්‍රී ලංකා ගෲප් එකේ අපේ සමූහයේ ඉන්න හැම කාන්තාවකම ඉල්ලීමක් කරනවා මේ දේශීය දේ අරගන්න. අපේ දේ අරගන්න ඒක තුළ තමයි අපේ පැවැත්ම තියෙන්නේ. අපේ ව්‍යාපාර රැඳිලා තියෙන්නේ. ඒ නිසා හැමෝගෙම කාරුණික ඉල්ලීමක් කරනවා දේශීය දේ අපේ දේශියම මිලිගදී ගන්න උත්සාහ කරන්න කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා කියන්න. වෙනද මහත්තුරු ඉන්නවා නම් මේ මේ මේවා මෙලදී ගන්න. මෙතුමියට කතා කරන්න නම්බර් එක සඳහන් කළොත් 077 68 36 977. 077 68 36 977. මේ නම්බර් එකට කතා කරොත් පුළුවන් මේ පිළිබඳ විමසන්න සහ මේ නිෂ්පාදන මිලදී ගන්න. ඒ වගේම මේ වෙනකොට මොනවද ඔබතුමීගේ නිෂ්පාදනය කරන අයිටම් තියෙන්නේ? දැන්ට අපි ඇත්තටම අලුතෙන් අත තියලා තියෙනවා පුංචි ගැන් ළමයි ගැඳුම් වලට. ඒ කියන්නේ දැන්ට ටොයිස් මාකට් එක ටිකක් අඩු වුණා. ටුවරිසම් එක තමයි අපේ ගොඩක් වෙලාවට අපේ දේශීය දේට ආගය ගන්න පිටරට මිනිස්සු. ඒ හින්දා අපේ ලංකාවට වඩා ඒ හින්දා ටුවරිසම් පොඩ්ඩක් අඩු වුණාම අපිට බිස්නස් එක අඩු වෙනවා. ඒ හින්දා අපි දැන් මේ දවස්වල පොඩ්ඩක් පටන් ගන්න තියෙනවා ලෝකල් මාකට් එකට ගැලපෙන විදිහට නිෂ්පාදනය කරන්න. ඊට අමතරව හෑන්ඩ්ලූම් රෙද්දෙන් අපි මෙච්චර කල් කරේ සොෆ්ට් ටොයිස්. ඉතින් අපි පොඩ්ඩක් ඊට අමතරව ලෝකල් මාකට් එකටම ගැලපෙන විදිහට වෙනත් විදිහකටත් සොෆ්ට් ටොයිස් වගේ දැන් නිෂ්පාදනය කරගෙන යනවා. ඇත්තටම කියන්න කැමති කියන්නේ අපේ නිෂ්පාදනයක් ගන්න කියන්නේ ළමයින්ට දැන් මේවයි බූල් නෑ. එතකොට මේවයි වෙන වෙන රසායනික ද්‍රව්‍ය නෑ. රසායනික ඩයි වර්ග නෑ. ඉතින් ඒ හින්දා අම්මා කෙනෙක් ළමෙක්ට දෙන්නේ ඉහළම දෙන්නේ ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ඉහළම නිමාවක යුත් දෙයක්නේ. ඉතින් අපේ ළමයින්ට ඇයි අපි නිකන් පිට රටකින් එන ලෙඩ ගොඩක් තියෙන ඇයි එහෙම දෙයක් දෙන්නේ? ඔව්. ඉතින් මේක පොඩි ළමයි මේවා මේ ලස්සනට කටේ දාන ඔයගොල්ලෝ හපනවා සෙල්ලම් කරනවා ඒවෙන් ලොකු ඉස බීජයක් ශරීරගත වෙන්න පුළුවන් මේ රසායනික දේවල් වලින් මේ ප්ලාස්ටික් වගේ දේවල් වලින් හදන මේ සෙල්ලම් බඩු පාවිච්චි කරනවා. ඇත්තටම අපි දැන් මේ නිෂ්පාදනයක් ඇවිල්ලා මේ වගේ හෑන්ඩ්ලූම් රෙද්ද නිෂ්පාදනය කරන ටොය එක. ඉතින් මේවයි බූල් නෑ ළමයින්ට අදින්න පුළුවන් දෙයක් නෑ. يعني සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් දැන් ගොඩක් ළමයින්ට වීස් එක අරවා මේව නැති ප්‍රශ්නනේ. එක්ක ඩයි දාන සෙල්ලම් බඩු තියෙනවා නැත්නම් අර ලොන් ගිහල ළමන් ලෙඩ හැදෙනවා. ඉතින් මේ වගේ නිෂ්පාදනයක් ඇයි දෙමාපියෝ තමන්ගේ ළමයට දෙන්නේ නැත්තේ? ළමයින්ට ආදරේ නම් සෞඛ්‍ය සම්පන්නව අපි හිතනවා නම් ඉතින් අපේ දෙයක් අපේ නිෂ්පාදනය දෙන්න පුළුවන්. දැන් ඇත්තන සමහර ටොයිස් වල තියෙන්නේ මේ වගේ ඇස් මහලා නෙමෙයි. එක්කෝ අලවල එක්කෝ කම්බියක් දාලා අමුණල එහෙම. ඉතින් දැන් මේ හැම එකක්ම අපි හදන්නේ පුංචිම දරුවගේ ඉඳලා අත දරුවගේ ඉඳලා අල්ලලා ඒක ඕන විදිහකට සෙල්ලම් කරන්න පුළුවන් විදිහට. ඉතින් මේ ඔක්කොම මහලා තියෙන්නේ. ඉතින් දැන් මේ මේ වගේ ටෝය එකක් ගත්තම එකක් කපු රෙද්දෙන් නිෂ්පාදිතය. ඉතින් මේවා කටේ දැම්මම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් 100%ක් සෞඛ්‍ය ආරක්ෂිතව දෙන්න පුළුවන් නිෂ්පාදනයක්. ඒ වගේම මේ ගෝණි රෙද්දෙන් නිෂ්පාදිත බෑග් තියෙනවා.
එන්න මෙහෙම. ඒ වැත්තටම මේ පාවිච්චි කරන්න පුළුවන් ඕන තරම් කාලයක් රීසයිකල් රීයූස් අතලත් හොඳට තියෙනවා අර සාමාන්‍ය සුපර් මාකට් වලින් දෙන අර ප්ලාස්ටික් මල්ල වගේ නෙමෙයි ඕන දෙයක් දාන්න යන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ අපි නිෂ්පාදනය කරනවා මේ තව තියෙන මේවා කොහොම පරිසර හිතකාමී බෑග් පරිසර හිතකාමී මේ හදන සියලු මේ බෑග්ස් වගේ මේ මේ නිෂ්පාදන ඔබේ හදන මේ හැමදේම පරිසර හිතකාමී මේ බෑග් එකක් ගත්තාම කීයකට වගේ දෙන්න පුළුවන්ද බෑග් තියෙනවා 600 ඉඳලා ඉහළට තියෙනවා මෙහෙම කරමු අපේ සමූහයට දෙනවා ඩිස්කවුන්ට් එක ඔව් එහෙම කරමු මේඩ් ඉන් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ගෲප් එකකට දෙනවා ඩිස්කවුන්ට් එකක් ඔබ මේඩ් ඉන් ශ්‍රී ලංකා සමාජිකයෙක් නම් මෙතුමිය දෙනවා මෙන්න මේක ඩිස්කවුන්ට් එකක් ඔව් මේඩ් ඉන් ශ්‍රී ලංකා හරහා අපිට එම ගණන් කරුවන්ට දෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඒකට විශේෂිත වට්ටමක් දාලා ඔබට කියන්න දෙන මෙච්චරයි මේ 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 ඇඳුම් ඕන දෙයක් මාලා තියෙනවා මේ ගොඩක් දේවල් තියෙනවා මේ ටොයිස් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා මේ මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ බඩු ගොඩක් තියෙනවා ඒකින් අපිට මේ පෙන්වලා දෙන්න ටිකක් අමාරු ඒ තරම් බඩු තියෙනවා ඒක අපිට ආඩම්බරේ කියන්න බලන්න මේව දේශීය නිෂ්පාදනයනේ ඉතින් අපි ගත්තොත් ඒක අපේ රටටමයි මේ මුදල ඉතුරු වෙන්නේ අපේ රටේම කෙනෙක්ට තමයි කෙනෙක්ගේ ආහාර වේලකට හරි තමන්ගේ දරුවෙක්ගේ අධ්‍යාපනයට හරි මේ මුදල් යන්නේ ආපසු යන්නේ අපේම රටේ අපේම කෙනෙක්ට ඒ වගේම මේ මේ මහාන අය එතකොට මේ වැඩ කරන අය සේරම ලංකාවේ දේශී කාන්තාව ජාති ભેදයක් නැහැ සිංහල දෙමළ මුස්ලිම් හැමෝම සියලු දෙනාම අපිත් එක්ක අත ඉන්නවා මේ තියෙන්නේ මේ ඔවුන්ගේ දැත්තලින් හැදෙන මාල මේ වගේ ගොඩක් නිර්මාණ තියෙන මෙතෙන් දාවත් බලන්න පුළුවන් ඒ වගේම මේ බෑග් එකක් අපිට කීයකට දෙන්න පුළුවන් බෑග් සාමාන්‍ය 600 ඉඳලා වගේ තියෙනවා 600 ඉඳන් තියෙනවා එතකොට අර හෑන්ඩ්ලූම් ඇඳුම් ඇඳුම් රුපියල් 800 ඉඳලා ඉහළට තියෙනවා එතකොට මේවා සුපර් මාකට් වලින් ගන්නවා නම් කීයක් වගේ ඒ ඒ තුන් ගුණයකට වඩා ඉහළ වෙනවා මුදල මේක තමයි අපි දෙන ඩිස්කවුන්ට් එක මේරි ශ්‍රී ලංකා ගෲප් එකෙන් ඔබ මේ දේවල් බලලා මිලදී ගන්නවා නම් මුලින්ම බෝම්බේ ප්‍රහාරයත් එක්කම ලොකු බිඳ වැටීමක් වුණා ඒ පැත්ත ඊට පස්සේ මම ක්‍රමක්‍රමයෙන් ඉහළට එනකොට ව්‍යාපාරය හැදිලා ආපහු මේ කොරෝනා ප්‍රශ්නේ ආවා. ඉතින් ඒකෙන් ලොකුම ප්‍රශ්නයක් වුණා. ඒකෙන් ලංකාවට විතර නෙමෙයිනේ ඒක බලපෑ මුළු ලෝකෙම බලපාපු හින්දා අපිට අපනයන කරන දේවල් ඍජු අපනයනේ වක්‍ර අපනයනේ දෙකම නතර වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලේදී පුළුවන් නම් ඒ ඒ නිෂ්පාදන ඇත්තටම ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන ඉතින් අපි ඒකයි මේතනදිත් කියනවා සාමාන්‍ය මිල අඩුවට හරි දෙනවා අපි ඒක ඊට අමතරව රජයේ මගින් කිසි සහනයක් සලසනවා නම් මේ වෙලේදී ගොඩක් හොඳයි ලංකා ව්‍යාපාරිකයන්ට තව දෙයක් මේ කියන්න ආඩම්බරයි කිසිම රස්සාවක් නැති කරේ නෑ වැඩ කරන අයගේ පඩි කියනවා මේ දේවල් කරගෙන මෙතුමිය මේ මේ ගමන යන්නේ අලුත් වැඩක් තියනවා ලංකාවේ මේ සුපර් මාකට් වලට කරනවා නම් ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලා වලට ප්ලාස්ටික් ටොයිස් දෙනවට වැඩිය මොකක්ද ඒ කතාව? ඇත්තනම පුංචි ළමයි ආසයින් ටොයිස් වලට ඉතින් අපි කල්පනා කරා දැන් පුංචි ළමයි එන තැන් වලට වගේ දැන් එයාලගේ එක්ක දැන් මේ වගේ පොඩි ටොයිස් මොනවා හරි ප්ලාස්ටික් කෑලි දෙනවට වඩා රටේ දෙයක් අපේ රටේ හැදෙන දෙයක් දුන්නොත් ඒක ළමයින්ටත් හොඳයි. ඉතින් අපි ඉස්සරහට එහෙම වැඩ පිළිලක් සකස් කරගෙන යනවා. සෞඛ්‍ය ආරක්ෂිතයි. සෞඛ්‍ය ආරක්ෂිතයි. ඊටම රටේ දේ අපේ වටිනාකමක් තියෙන අපේ දේනේ. අපි රටේ ගිහින් අපේ ළමයින්ට පුරුදු කරන්න ඕනේ අපි අපේ දේවල් පාවිච්චි කරන්න. ඒකෙන් තමයි අනාගතේ තීරණය වෙන්නේ. අපේ ළමයි වැඩිහිටි වෙච්ච කාලෙක අපේ දේවල් පාවිච්චි කරන්න තීරණය වෙනකම් අපි පොඩි කාලේ ඉඳලා ළමයින්ට දෙන්න ඕනේ. තව දෙයක් මේ දැන් පිට රටවල් වලට ඕන දේවලුත් මේ හදනවා නම් මේ මන් දැක්ක මේ කාටුන් වල ඉන්න ගොඩක් චරිත හදනවනේ හදනවා ඒ කියන්නේ ඉල්ලුම මත පිටරට වලට යවන්න අවශ්‍ය නම් ඒගොල්ලන්ගේ ඒ රටවල ජනප්‍රිය කාටුන් චරිත ඉතින් අපි හදනවා ඉතින් ඒ දේ අපේ රටේ තේ සංස්කෘතිය ඇති කරන්න ඕන අනික මේවා මේ 100%ක් ලාංකිකයි ඒ වගේම මේ පිරිසිදුයි සහ ගාණත් අඩුයි ඉම්පෝට් කරන කොස්ට් එකවත් මේ දේවල් ගොඩක් මේකට බලපාන්නේ නැහැ ඒක නිසා දෙමෝපියනේ මේ ගෲප් එකේ ඉන්න මෙන්න මේ වගේ දේවල් අරගන්න මෙතුමියට කතා කරන්න මේවා මේ අර සමහර තැන්වල තියෙන බලි වගේ ව නෙමෙයි හරි නීට් නිමාවෙන් හරි උසස් අනර්ගයි ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මේ
වෙළඳ ව්‍යාපාරික මහතුන්ට පුළුවන් මෙතුමිය සම්බන්ධ කරගෙන ඔබේ ව්‍යාපාරයේ මේ භාණ්ඩ විකුණන්න ඩිස්කවුන්ට් මිලට මේඩ් ඉන් ශ්‍රී ලංකා ග්‍රූප් එකෙන් තමයි මේ පණිවිඩය දැනගත්ත කියන්නේ. එතකොට ඔබට ඔබේ ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා. මේ ක්‍රිෂන් වල මේ හැම දෙයක්ම මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒකයි අපිට අපිට තියෙන ලොකුම අභිමානය. ඒකයි අපි හැමදෙස්සෙම කියන්නේ දේශීය දේ අරගන්න, හැමදෙස්සෙම දේශීය දේ අරගන්න පෙළඹෙන්න. ඒක ඒක රටට ගන්න ලොකුම ඉතිරියක්. ඒ වගේම මව්බිමට ගන්න ගෞරවයක්. තව දෙයක්. අදාළ වගකීම් ආයතන වල අය මේ වෙලාවේ අපේ ගොඩක් ව්‍යවසායකයෝ අමාරුවේ වැටිලා තියෙනවා. ඒ කියන්නේ මේ නිෂ්පාදන අලෙවි කරගන්න බැරුව අපි කරන්න මේකේ ජාලයක් ලින්ක් එකක් හදන එක අපිට මුලවන් උපරිම සේවය අපි අපේ ස්වේච්ඡාවෙන් මේ කරන්න. ඉතින් ඔබතුමාලාටත් පුළුවන් උපරිම දේ කරන්න, මේ මේවට වෙළඳ පොලක් හදාගන්න උදව් කරන්න. ඒ වගේම දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් ඔන්ලයින් මේව විකුණන්න පුළුවන්. ඒ ගැනත් හිතන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා මේ අලුතෙන් හිතන කෙනෙක් මේ දින් ශ්‍රී ලංකා ගෲප් එක ඇතුලේ ඔබේ යම් කිසි පේජ් එකක් හරි මොකක් හරි ආරම්භ කර මේ දේවල් විකුණන්න පුළුවන් නම් ඔබේ කමිෂන් එක තියාගෙන මේක විකුණන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවා තරුණ ව්‍යවසායකයෙක් ඉන්නවා නම් එයාට ඒ දේ කරන්න පුළුවන් නම් අපිත් සහයෝගය දෙන්න උපරිම අපේ සහයෝගය පෙනිෂ්පාදන ලබා දීලා. ලෝ කෝස්ට් එකකින් මේ අමුද්‍රව්‍ය ඔරිජිනල් අමුද්‍රව්‍ය හදන අපේ ගෲප් එක ඇතුලේ අය ඉන්නවා නම් ඒ අයටත් අවස්ථාව තියෙනවා මෙතුමියත් එක්ක කතා කරන්න. මොකද මේ සස්නිමා කියන අමුද්‍රව්‍ය ලබන්න අමුද්‍රව්‍ය ඒවා මිලදී ගන්න සූදානම්. ඒ වගේම ඉදිරියට මෙතුමිය ලෑස්ති වෙනදා වගේම රාජ්‍ය නිලධාරණියක් ඉස්සර රට පුරා ගිහිල්ලා මේ දේවල් හදන හැටි කියලා දුන්න කෙනෙක් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වලටත් ගිහිල්ලා. ඉතින් ඉදිරියේදී මෙතුමිය බලාපොරොත්තු වෙනවා රට පුරා මේවා පිළිබඳ වැඩමුළු සහ මේවා හදන හැටි කියලා දෙන්න. ඒක අපි පසුවට කියන්නම්. දැන්ට මේ ව්‍යාපාරයේ මෙහෙම ව්‍යාපාරයේ නම කියන්න ලිමෝ හෑන්ඩ්ලූම්ස්. ලිමෝ හෑන්ඩ්ලූම් Facebook page එක තියෙනවා, Twitter තියෙනවා. ලිමෝ හෑන්ඩ්ලූම්ස් කියලා. එතකොට Instagram සමාජ මාධ්‍ය ජාල ඇතුළේ තියෙනවා මේ මේක පිළිබඳ විස්තර. අපි මේ මේ වීඩියෝ එකත් එක්කම දානවා මේ මේකේ තියෙන ලොකේෂන් එක. පානදුරේ තමයි මේ තැන තියෙලා තියෙන්නේ. එන්න එන්න කලින් කෝල් එකක් දෙන්න අවශ්‍යතාවය කියලා. ඔබට අවශ්‍ය බොහෝ භාණ්ඩ මෙහි තියෙනවා. පොඩි බබාගේ ඇඳුමේ ඉඳන් අපේ රැකියාවට යන කාන්තාව ඉඳන් මහලු කාන්තාව දක්වාම සියලුම නිමි ඇඳුම් සහ ආඩම්බරෙන් අඳින්න පුළුවන් දේශීය අත්‍යන්ත රැදිවලින් නිෂ්පාදිත ඇඳුම් තියෙනවා. ඉතින් අභිමානයෙන් හිතුව යන තැනකට යන්න ගන්න පුළුවන්. ඇත්තට මේ අවස්ථාවේදී මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා ගෲප් එකේ ඇඩ්මින්තුමාට සහ ඔහුගේ කණ්ඩායමට මේ අවස්ථාව ලබා දීම ගැන. ඇත්තටම අපිට අභිමානයෙන් අපේ පේජ් එක කියලා කියන්න පුළුවන් මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒක අපේ නමෙන්ම තියෙන අපේ කම. ඉතින් බොහොම ස්තුතියි මෙවැනි තවත් වෙස්සකට අවස්ථාව ලබා දීම, ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා එකසිතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.